සුනේ අදමයි. ආ ඒකනේ මම බැලුවේ ඔයාගේ නම මට මතක තිබුණේ. හරි. විශ්මික. 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 එහෙනම්ද? කවුද? චූලක. 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 ඒත් හරි. සෙත්සා. 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 සෙත්සා චමුදි. පුත පේන්න හිටියේ නෑනේ කලින්. සෙත්සා මේ කලින් හිටියා. මේ සති දෙක තුනක් පේන්න හිටියේ නෑ. හිටියද මට මතක නැහැ. හිටියේ නෑ වගේ මට මතක. කමන්නේ මම්මි හිටියද නැද්ද කියලා මේ බලන්න පුතේ. මේ ඔගොල්ලෝ නෝට් සම්පූර්ණ කරලා නැත්තම් නෝට් ටික සම්පූර්ණ කරගන්න. කරපු අභ්‍යාස ටික කරලා නැත්තම් ඒ අභ්‍යාස ටික කරන්න ඕනි. ඒකයි මේ. හරි, ඒකයි මතක් අහන්නේ මේ ඉන්නවද කියලා. හාමුදුරුවනේ. ඔව් පුතේ. චතුරුෂ කතා කරන්නේ. අපි ඔව් එදා කියන්න ගියේ පුතේ. අපේ පන්සල කියන රචනාව යටතේ අර මාතෘකාවක් දුන්නනේ. මං කිව්වා නේද ලියන්න කියලා. ඕ අපි ලියන් ආවා. ආ වෙරි ගුඩ් වෙරි ගුඩ්. අපි කට්ටියගේ කිහිප එකක් අහලා බලමු. හාමුදුරුවනේ. ඔව්. කවුද කියන්න? හරි. දිනුජය ලිව්වද පුතේ රචනාව? දිනුජය නැද්ද? චතුර්ෂා කියවගෙන අංකු බලන රචනාව කට්ටියට ඇහෙන මාතෘකාවත් එක්කම කට්ටිය මහගන්න හාමුදුරුවනේ බලන්න. තරක් ලිව්වා. හරි පුතේ, හරි. කට්ටිය ලියපු අය හෑන්ඩ් රේස් කරන්නකෝ. මට ලියපු අය හෑන්ඩ් රේස් කරන්න. එතකොට මම බලා ගන්න. චතුර්ෂා කියාගෙන අංකු බලන්න. සිංහලයි මොකද ඔයාට අම්මාම? සනුල් මොකද පුතේ? සනුල්. සනුල් මයික් එක ඔන් වෙලා තියෙනවා පුතේ. ඔයා අද දාවි පන්තියට? සනුල් කතා කරන්නේ නැත්නම් මම දන්නේ නැහැ නේ කවුද කියලා ඔයා. සනුල් ආමදරුවනේ ඔයා අදද පන්තියට ආවේ පළවෙනියටම? නෑ හාමුදුරුවනේ මට උණ ගැනිලා හිටියේ. ආ ඒකනේ මට සතියක් දෙකක් ඔයා මගේ ඇරුණා. හරි පුතේ, හරි හරි කමන්න. දැන් හොඳයිද අසනීප? ඕ හා ඒකනේ අභ්‍යාස කරන්න පුළුවන් වුණාද? නෑ නෑ ගලේ නැද්ද? හා කමන්න බලමු. හරි පුතේ, හරි. මයික් එක මියුට් කරගන්න. චතුර්ෂා කියාගෙන අංක බලන්න. අපේ පන්සල. අපේ පන්සලේ නම වන්නේ වෑබඩ පුරාණ ගල්ලෙන් රජමහා විහාරයයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 300ත් 400ත් අතර උසකින් පිහිටා ඇත. එහි විශාල ගල් පර්වතයට නැගී විට නෙළුම් කුළුණ කොළඹ වරාය සහ මීදුමෙන් වැසුණු ලස්සන කඳු පන්තිද පෙනේ. අපේ පන්සල වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයක් තිබෙන විහාරයකි. විදේශ සංචාරකයන්ගේ පැමිණීම නිසා පුංචි ශ්‍රීපාදය නමින්ද අපේ පන්සල හැඳින්වේ. අපේ පන්සලේ සුන්දරත්වය ගැන තිසර සංදේශය, හංස සංදේශය, මයිල සංදේශය වැනි නොයෙක් සංදේශ කාව්‍යවල සඳහන් වී තිබේ. අපේ පන්සලේම ක්‍රියාත්මක වන දහම් පාසල වන ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ දර්ශනී ගිනුම ලබන මම ශිෂ්‍යාවක් වෙමි. ස්තුතියි. Wow, very good, very good, very good. Very good, Pute. Good up there, Lila Tupuna. Taruk, kya gina anku balan, Pute? Mahara Nugye Goda Shri Jaisumanara Mahavihare Ape Pansalai Pooja Pada Rotaraya Sudeya Swami Nahanse Vartamane Vihara Adhikari Dure Dharmi Niharakstane Dhunuparai. ඥානිස්තර ධර්ම විද්‍යාලයේ සිසු සිටුවන් 700කගේ පමණ දහම් දැනුම වර්ධනය කරන ප්‍රදේශයේ කීර්තිමත් දහම් පාසලක් ලෙස විහාරස්ථානයට අභිමානයක් ලබා දෙයි. එල්ලල ධම්මසාර ස්වාමින් වහන්සේ දහම් පාසලේ ඉදුහල්පති ධූරයේ
ඔබවයි. අපේ පන්සලෙන් ගමට වන අපට මේ පන්සලෙන් ගමට වන සේවය බොහෝය. විහාරස්ථානයේ දායක සභාව, කුලගණ සමිතිය, තරුණ ක්‍රියාකාරී සංගමය පන්සලේ දියුණුවට නිරන්තරයෙන් අපකැප වී සිටි. ගමට කරදරයක් වන සෑම මොහොතකම අපේ පන්සල අපට පිහිටට එයි. Very good, very good, very good, Taro. Very good. Chatusha, mukadda pansale nama kiwi? Webada Purana Gallen Raja Mahavihari. Oida tiyene puthega? Webada Uttura. Webada tiyene kothanada kiyanneko? Kirillawala. Kirillawala. Gampahada? Oh. Ah. Good. Gampaha nemei. Maharata aithi. Kirilla wala kanda kapapu handiyen wæbadata giyama hambena pansala. Punji siripadi kila kiyanne ehedi etakota. Oh, ehemai. Good good. Man gihilla naha eka. Hari. Radinu kiyagena yanko balanna puthe. Ape game pansala pihidiye kandak muduneya. Eya ita එයා අවට ඉතා අලංකාර පරිසරයක් තිබුණේ. එහි උපාසක උපාසිකාවන් නිතරම දක්නට ලැබේ. අපේ පන්සලේ අපේ ගමේ මිනිසුන්ගේ ගුණ දහම් වැඩි කරවීමට උදව් කරයි. බොහෝ දිනවල අපේ ගමේ පන්සල් හැමතැනම ඇහෙන්නේ නැහැ පුතේ. ආව ඇහෙන්නේ නැතුව ගියා. රදිනු ඇහෙන්නේ නැහැ මට හොඳේ ඔයා කියන එක. කමන්නේ පොඩ්ඩක් බලමු කනෙක්ෂන් මේ වුණාම ගම්. හෂිනි ලිව්වද? හෂිනි. ඔව් හාමුදුරුවනේ. ආ කියාගෙන යන්කෝ බලන්න. දෙල්ගොඩ නගරයේ පිහිටා ඇති අපේ පන්සල වනුයේ සමර දිවාකර ආරාමයයි. එය සමර දිවාකර නම් මහත්මයෙකු විසින් ශාසනයට පූජා කරන ලදී. එම නිසා අපේ පන්සලට සමර දිවාකර රාමය කියා හඳුන්වයි. අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ නම වන්නේ වෑබඩ ධම්මපාල ස්වාමීන් වහන්සේය. එහි භික්ෂූන් වහන්සේලා පස් නමක් වැඩ වසයි. අපේ පන්සලේ ඇසළ පොහෝ දාසිත ඉල්පොහොයතෙක් කඨින පූජාද පැවැත්වේ. එහි සෑම පොහෝ දිනකම සිල් මාතාවෝ සිල් ගනිති. අපි හිසතෙල් ගෑමටද යන්නේ අපේ පන්සලටය. අපේ පන්සල් භූමිය පිරිවණක්ද වේ. එහි නම වන්නේ ශ්‍රී කල්යාණි ප්‍රදීප විද්‍යාලයයි. එහි දහම් පාසලක්ද තිබේ. එයින් ගමේ සියලු දූදරියන් දහම් අධ්‍යාපනය ලබති. සමාජයට විශාල මෙහෙවරක් සිදු කරන මෙම පිම්බිම රැක ගැනීම අප සතු යුතුකමකි. Very good, very good, very good. මලීෂා ලිව්වද? මලීෂා නැද්ද? සනුල් ලිව්වද? නැහැ කිව්වා නේද? සෙත්සා ලිව්වද? චමුදි සෙත්සා චමුදි ලිව්වද? සුපුනි සුගන්ධිකා ලිව්වද? විහංගි ලිව්වද? විශ්මික මොකද්ද පුතේ? ඔව් මං ලිව්වා. ආ ලිව්වා නම් කියන්න එපා කට අහගෙන. කිය. අපේ පන්සල ශ්‍රී සුදර්ශනාරාම විහාරයයි. එය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය ග්‍රාමයේය. එය මනස්කාන්ත නිසංසල පරිසරයක පිහිටා තිබේ. අපේ නායක ස්වාමීන් වහන්සේගේ දැඩි කැපවීම නිසාම වර්තමානය වන විට එය ඉතා අලංකාර පන්සලක් බවට පත් වී ඇත. එහි දහම් පාසලක්ද තිබේ. එහි නම් සුදර්ශනාරාම දහම් පාසල වේ.
එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800ක් පමණ සිටි. දහම් අධ්‍යාපනය ලබා දෙන තෝතැන්නක් බවට අද වන විට පන්සල පත්ව තිබේ. පන්සල ගමට මහත් සේවයක් සිදු කරයි. Very good, very good, very good, very good. විෂ්මික හාමුදුරනේ මට ගිය ටිකේ පන්තියට එන්න බැරුව ගියානේ. සනීප නැතුව ගියේ. ඒ මොකද? සනීප නැතුව ගියානේ. සනීප නැතුව කොහෙද ගියේ? මම ස්පිටල් නැවතුවා. අප්පා, ඒ මොකද වුනේ? උණ හැදුන වෛරස්. වෛරස් උණ හැදුනාද? ආ, දැන් හොඳයිද? දැන් කොහොමද? දැන් ටිකක් හොඳයි හාමුදුරනේ. වැඩි දඟලන්න කරන්න එපා. මහන්සි වෙන්න එපා. ඒ වුණාට ආයෙත් වැඩි වෙන්න පුළුවන් ඈ. පරිස්සමෙන් ඉන්න ඕනේ. හරි. සුලක්ෂත් අලුතෙන් ජොයින් උනේ. පුතේ අද කට්ටිය මොකද දන්නේ නේද නැත්තේ? කිහිපපලක්ම නැහැ ජොයින් වෙලා. ගොඩක් අය ජොයින් වෙලා. අම්දරනේ අද අඩු වෙලා. ඒක නෑයි දන්නේ නැහැ. 12 12 ඉන්නේ. 12 කියන්නේ මමයි මේකයි ඇන් කරපන් ඕගොල්ලෝ 10 දෙනෙක් විතරනේ ඉන්නේ. මොකද දන්න ප්‍රශ්නේ බලමු කමන්නයි පුතේ. හරි. හොඳයි හැමෝම හැමෝම පුළුවන් හැමෝම පුළුවන් විදිහට රචනා ලියලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඊළඟ දවසේ ලියද්දි තව වර්ධනය කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. ගොඩක් අය ගොඩක් තොරතුරු එකතු කරලා තිබුණා. ඉතිහාසය ගැන ලියලා තිබුණා. ඊට අමතරව පන්සලේ නම හැදිච්ච හැටි ලියලා තිබුණා. ඊට අමතරව කවුද අපේ චතුර්ෂාහෙම මුහුදු මට්ටමේ ඉඳන් පිහිටි මේ පන්සල කොච්චර උසකින්ද පිහිටලා තියෙන්නේ වගේ ඒ වගේ දේවල් හොයලා තිබුණා. හොඳයි ඒක ගැන දැනගෙන ඉන්න එක. ඊට අමතරව පන්සලට කියන වෙනත් නම් මොනවද කියලා හොයගෙන තිබුණා. පන්සලේ දහම් පාසල් ගැන, ඊට පස්සේ විද්‍යායතන ගැන කතා කරලා තිබුණා. පන්සලෙන් වෙන සේවාවන් යම් තරමකින් ලියලා තිබුණා. ඉතින් හොඳයි, හැමෝම හොඳයි. පොදු වැරද්දක් තමයි පුතේ. ඕගොල්ලන්ට පුතේ මේ වාක්‍ය නිර්මාණය කරන විදිය ඉස්කෝලේ උගන්වලා තියෙනවද? පුතේට අනුව ඒක වචනයි පදයත් ඒක වචනයි එහෙම කියලා උගන්වලා තියෙනවා. නෑනේ හාමුදුරනේ. හා හරි හරි, එහෙනම් කමන්නේ. මොකද අර ගොඩාක් අය පුතේ මේ වහන්සේ කියලා පටන් ගත්තම අපි කිසියම් වූ වාක්‍යයක් වහන්සේ කියලා පටන් ගන්න. දැන් උදාහරණයක් විදියට වහන්සේ අපි කියමුකෝ මේ ඕන්න මෙහෙම පටන් ගත්තොත් එහෙම වහන්සේ. හොඳේ වහන්සේ අපි නිකන් කියමු බුදුන් වහන්සේ කියලා. හොඳේ බුදුන් වහන්සේ, බුදුන් කියලා ධර්මය දේශනා වහන්සේ ධර්මය දේශනා මොකක්ද දෙන්න ඕනි කරයිද? මේක උගන්නලා නෑ මන්නිකා, මේ කියන්නේ උදේ පන් ඉස්සරහට උගන්නනවා. කරයිද එන්න ඕනි, එහෙම නැත්තම් කරති කියලා දෙන්න ඕනි. මේක බුදුන් නෑ, පොඩ ඉන්න බුදුන් නෑ, බුදුන් වහන්සේ. කරති කෙනෙක් කියන කරති කියලා. කවුද කරති කියලා කියන්නේ? කරයි කරයි කරයි. බුදුන් වහන්සේ කී දෙනෙක් ඉන්නවද? බුදුන් වහන්සේ කිව්වොත් කී දෙනයිද? එක්කෙනයි. එක්කෙනයි නම් ක්‍රියාපදේ එක්කෙනෙක් කියලා එන්න ඕනේ, ඒක වචනේ කියලා එන්න ඕනේ. එහෙම බැලුවොත් එහෙම බුදුන් වහන්සේ දේශනා කරයි. හැබැයි පුතේ එහෙම නෙමෙයි මේකට ඉන්නේ. ඇයි දන්නවද? වහන්සේ කියලා ආවොත්, වහන්සේ අපි කියන බුදුන් වහන්සේ, භික්ෂූන් වහන්සේ, ඊට පස්සේ පියාණන් වහන්සේ, මෑණියන් වහන්සේ, අපි කියමු බෑණනුවන් වහන්සේ, මොනවා හරි වහන්සේ ඒ වගේ බුදුන් වහන්සේ, භික්ෂූන් වහන්සේ, ඒ වගේ ස්වාමීන් වහන්සේ වගේ ආවොත්, වහන්සේ හෝ වහන්සේලා මොකක් ආවත්, වහන්සේලා ඔය මොකක් ආවත් පුතේ අවසන් වෙන්න ඕනි කරති බහුවචන පදයකින්. ඒක බුදුන් වහන්සේ කියලා ආවයි එක්කෙනයි ඉන්නේ ඒ නිසා කරයි කියලා අවසන් වෙන්න බෑ. ඇයි?
අපි ඒකට කියනවා පුතේ මේ වහන්සේ කියන එක ගෞරවාර්ථ පදයක් කියලා. ඒක පස්සේ ඉගෙන ගන්න. කොහොමද නිකම් මතක තියාගන්න ඔයගොල්ලන්ගේ රචනාවේ මම අර පොදුවේ දැකපු නිසා මම කියන්නේ වහන්සේ කියලා වාක්‍ය පටන් ගත්තොත් එක්ක බුදුන් වහන්සේ අර මං කිව්වාගේ භික්ෂූන් වහන්සේ කියලා පටන් ගත්ත ලොකු හාමුදුරන් වහන්සේ එහෙම පටන් ගත්තොත් වාක්‍ය අවසන් කරන්න ඕනේ එක්කෝ කරති නැත්නම් අතීතේනම් කළහ කළුය ඒ වගේ බහුවචනින් තමයි අවසන් කරන්න ඕනේ පස්සේ කියලා දෙනවා උදේ නිකම් මතක තියාගන්න තී කියලා තමයි අවසන් වෙන්න ඕනේ කියලා වර්තමාන කාලේ නම් තී කියලා තමයි අවසන් වෙන්න ඕනේ කියලා නිකම් මතක තියාගන්නකෝ හරි ඒක නිකන් ඔය කිව්වේ හරි එහෙනම් අපි මේ වෙනකොට පුතේ ඔයගලන්ගේ ඩියුට් එකේ පොඩි පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා අපිට මේ පවතින ආර්ථික මට්ටමයි අපේ වැඩ කටයුතු ටික ආයතනයේ තව ටිකක් කරගෙන යන්න පටන් ගත්ත විතරයි ඒකත් එක්ක අපි අක්ෂර මාලාව හා පිළි කියන පාඩම තමයි දැන් කර කර යන්නේ මම එදා අක්ෂර මාලාව සම්පූර්ණයෙන් ඉවර කරාද ඔව් සම්පූර්ණයෙන් ඉවරයි ප්‍රශ්නයක් නෑ ඔක්කොටම අක්ෂර මාලාව පුළුවන් ඔව් හාමුදුරනේ හරි ටක් ගාලා විනාඩියයි දශම දෙකයි තව විනාඩි පහක් අරගෙන ටක් ගාලා චතුර්ෂක කියාගෙන යමු ලිනාකට යන අක්ෂර මාලාව ඔක්කොටම ඇහෙන කියන්නේ වේගෙන් පුළුවන් තරම් ඉක්මනට චතුර්ෂ මතකෙන් 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 ටක් ගාලා ආ ඈ ඊ ඌ ඉල් 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 ඒ අයි ඕ ඕ අං අං කක ගගණියද තත් චාච ජාජණියද තාත දාද නේද තාට දාද නේද පාප බබ මබ යාරලව ශාස ශාස සහලප එකක් මාරු වුණා ආය බලා ගන්න එක හොඳේ දිනජේ ටග්ගල කියාගෙන යා නැහැ හෂිනි ටග්ගල කියාගෙන යා හෂිනි ටග්ගල කියාගෙන යා ආ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉරු 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 ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ අව් අං අක් ක ක ග ග න ග ච ච ජ ජ න ජ ඨට ඩඩ නඩ තාත දාද නද පාප බබ මබ යාරලව ශාෂ සහලෆ very good very good කවුද ඉන්නේ ලෙව්මිනේ තුමල්ලා ටග්ගල කියාගෙන යන් හෝඩිය සම්පූර්ණයෙන් ඇහෙන කට්ටියට එක දිගට වේගෙන් නෑ මලීෂා කියාගෙන යන් පුතේ නැහැ සනුල් කියාගෙන යන් බැහැ සුපුනි කියාගෙන යන් විහංගි කියාගෙන යන් පුතේ ආ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉරු 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 ඒ ඒ අයි ඕ ඕ අව් අං අක් ක ක ග ග න ග ච ච ජ ජ න ජ තාටේ ඩාඩේ නේද තාත දාදේ නේද පාප බබ මෙඹ යාරේ රේව ශාෂ සහ ලෙස very good very good තරුක් කියාගෙන යන් පුතේ අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ ඕ අව් අං අ ක ක ග ග ඤ ග තා ඡ ජ ජ ඤ ජ තා ඨ ඩ ඩ න ඩ තා ඨ ද ද න ද ය ර ල ව ශා ස ස හ ල හ good නමු පප පප ම මගේ අරුණ පුතේ හොඳේ කමන්න රදිනු කියාගෙන යන් ආ ආ ඈ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ අව් අං අ ක ක ග ග න ග ඡ ඡ ජ ජ ජ ජ ඨ ඨ ඩ න ඩ ථ ථ ද ද න ද ප ප බ බ ම බ ය ර ල ව ශ ශ ඡ ස හ ල ප good කමන්නේ තා චුට්ටක් බලා ගන්න හොඳේ good කමන්නේ විෂ්මික කියාගෙන යම් පුතේ ශුලක්ෂා කියාගෙන යම් පුළුවන් නම් පොඩිය මතකේ අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉලු 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 ඒ ඒ අයි ඔ ඔ අව් අන්න ක
Kaget, kaget, aha 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 ඔයා අලුත් එන්නේ දාවේ කමන්නෑ පුතේ රෙකෝඩින් වගේක් ගෲප් එකේ මම දාලා තියෙනවා ඒක අහලා ඒ විදියට හුරු වෙන්න ඕනේ හොදේ මං කියවන විදිය උච්චාරණය කරන විදිය කියලා දීලා තියෙන මේ ඔක්කොලටම රෙකෝඩින් එකකුත් මම ගෲප් එකේ දාලා තියෙනවා එහෙම නැත්තම් මම ගෲප් එකේ ආයමට දාන්න බෑ මට මැසේජ් එකක් දැම්මුත් පුතේ මේ මම දාන්නම් හොදේ මම ගෲප් එකේ ඉන්නවා නේද ඔය ගෲප් එක මට එක්ක මැසේජ් එකක් දාන්න නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න එතකොට යාළුවෙක් දායි ඒ කියන විදිහ හොඳට බලලා මතක තියාගන්න මම හිතනවා ඊතුරු මාගෙත් එක කතා කරන්න ඇති අයට පාඩම් ඇති කියලා හේතුවයි මම කැමති ඕගලන්ට පුතේ මටත් මේක නිකන් ඔහේ කියවගෙන යන්න පුළුවන් හරි නමුත් වැඩක් නැහැ ඔගොල්ලෝ ඉගෙන ගන්න හැනේ එහෙම ඔහේ මෙන්න ලියා ගන්න එනම් මෙන්න හෝඩිය මෙන්න සර ටික මෙන්න ව්‍යංජන ටික කියලා නිකන් ඔහේ ලියන්න දීගෙන යන්න පුළුවන් නමුත් එහෙම කරාට වැඩක් නැහැ මේක මතක තියෙන්න ඕනේ හොඳට ඇයි මේ 6 වසරේ ඉඳලා ඔයගලන්ගේ කැම්පස් එකට ගියා පුතේ මේක උමනා වෙනවා සිංහල ඉගෙන ගන්නවා නම් ඒ නිසා දැම්ම මතක තියාගත්තම හරිම පහසුයි ඉගෙන ගන්න ඉස්සරහට මේකේ බෙදීම් ගැන ඉගෙන ගන්න හම්බ වෙනවා අකුරු උපදින ස්ථාන ගැන ඉගෙන ගන්න හම්බ වෙනවා අකුරු හැදෙන විදිහ ඉගෙන ගන්න හම්බ වෙනවා එතකොට ඒක ලොකු වැඩක් ඒකට දැම්ම මේක මතක තිබුණොත් හරි පහසුයි ඒකයි මතක තියාගන්න කියන්නේ ඉතින් ගොඩ සමහර පාඩම් කරගෙන තියෙනවා බොහොම හොඳයි අය ඒ කියන්නේ මේක මං පන්ති කාමරයේදී නොවුනත් අපි ඔන්ලයින් කරත් ඒක කට්ටි පාඩම් කරගෙන තිබුණා ඉතින් ඒක ගොඩක් වටිනවනේ එහෙම කරන එක ගොඩක් වටිනවා ඒ කියන්නේ කැපවීමෙන් එහෙම කරන එක ඉතා හොඳයි හොඳ ළමයි එහෙමනේ කොහොමද නේද හොඳ ළමයි හොඳට වැඩ කරනවා ඉතින් ඉතුරු අයට අවශ්‍ය නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ පුතේ හොඳේ පාඩම් කරන්න නැත්තම් කරන්න දෙයක් නැහැ මට ඉතින් ගහන්න බනින්න එහෙම නැහැනේ බනින්න උවමනාවකුත් නැහැ හැබැයි හොඳ ළමයි වගේ නම් ඉතින් වැඩ කරනවා හරි එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ බැරි වෙච්ච අය ඉන්නවා නම් විවිධ අපහසුතා තියෙන්නේ නැති අසනීප වෙන්නේ නැති ඒව මොනවා තිබුණත් කමක් නැහැ ඒව තියෙනවා නම් හිමින් සැරේ පුළුවන් හැම වෙලාවකදී පුළුවන් වෙලාවක් බරගෙන මේ ටික පාඩම් කරගන්න හොඳේ හරි පුතේ එහෙනම් කාටද කියන්න පුළුවන් මම නෝට් එකේ අන්තිමට මොකද්ද දුන්නේ කියලා සර් ඔව් කවුද කියන්න ව්‍යංජන අක්ෂර වල මේ ඒ ටික හල් කළ නොහැකි ව්‍යංජන හරි හල් කළ නොහැකි ව්‍යංජන අක්ෂර පහත දැක්වේ කියලා මම මේ ව්‍යංජන අක්ෂර ටික දුන්නා හරිද හරි පුතේ චතුර්ෂ මොනවද පුතේ හල් කරන්න බැරි ව්‍යංජන අක්ෂර අං අහු ග ග ජ ඳ අඳ බ ල ල වෙරි ගුඩ් අං අක් සහ ගජඩ දබ කියන අකුරු ටිකයි ල අකුරයි හල් කරන්න බෑ ග ජ ඩ ද බ කියන සංයක අකුරු ටික වට කියන්නේ සංයක අකුරු කියන පුතේ හරිද ඒවා හල් කරන්න බෑ අද අපි ඉගෙන ගන්න හදනවා මොකද්ද මේ පිල්ලා හරිද සිංහල අක්ෂර මාලාවේ නැත්නම් සිංහල භාෂාවේ දක්නට ලැබෙන පිලි හෙවත් පිල්ලම් අපි ඉගෙන ගන්න හදන්නේ අන්න ඒ නෝට් ඒ ටික ඉන්න පුතේ හරි නෝට් එක අරගෙන ඉමු නේද පුතේ ඉස්සෙල්ලා හාමුදුරුවනේ නෝට් එක ලියාගෙන ඉමු නේද හා හාමුදුරුවනේ හරි වගුවක්ම ගන්නකො පුතේ
වගුවක් හදාගන්නකෝ. අනේ ඉස්සෙල්ලා මාතෘකාව දාගන්න සෝරි. වගුව මේ මාතෘකාව දාගන්නකෝ. සිංහල භාෂාවේ ඉලි මම නැත්තම් අපි ඒවට කියනවා පුතේ. පිල්ලම් සිංහල භාෂාවේ පිළිහෙවත් පිල්ලම්. හරිද? පිළිහෙවත් පිල්ලම්. සිංහල භාෂාවේ පිළිහෙවත් පිල්ලම් ගැන තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. හම්දුරෝනේ දැන් වගුව ගහගන්නද? ඉන්න පොඩ්ඩක්. ලියා ගන්නකෝ. ලියා ගන්නකෝ. කීයද ලියා ගන්න පුළුවන්ද? පුළුවන් හඳුරන්නේ. හරි. පුළුවන් හඳුරන්නේ. හරි. ස්වර අක්ෂර ස්වර අක්ෂර ස්වර අක්ෂර ව්‍යංජන අක්ෂර සමග ස්වර අක්ෂර ව්‍යංජන අක්ෂර සමග අම්ද්‍රවනේ ස්වර අක්ෂර ව්‍යංජන අක්ෂර කමා ස්වර අක්ෂර කමා කියලා කමාවක් දාගන්න ස්වර අක්ෂර කමාවක් දාලා ව්‍යංජන අක්ෂර සමග සමග එකතු වීමේදී අම්ද්‍රවනේ කිමු තෝන මොකද්ද මම මේ ඔයගලන්ට ලියද්දි කියවද්දි ලියන්න පුළුවන්ද කියලා බැලුවේ. කමන්න මම මේවා කරන්න. මොකද හම්නේ ස්වර අක්ෂර සමග ව්‍යංජන ඉන්න හරි. මේ මෙහෙම ලියා ගන්න ස්වර අක්ෂර ව්‍යංජන පුතේ. ව්‍යංජන අක්ෂර සමග එකතු වීමේදී ඒවා සංකේත ඒවා පහත පරිදි වේ. ඒවා පහත පරිදි වේ. ඔන්නම වගුකුත් ගහ ගන්න. හරිද? හම්දුරේ හම්දුරනේ වගුව ගහන්නේ 37ටද 37ටද?
සිරස් අතට පුතේ. පුතේ මේ අතට ගහන්න. හරිද? ඒකේ මෙන්න මේ ටික එන්න. හරිද? ඔන්න නිකන් ගහන්න එපා පොඩ්ඩක් ඉන්න. මේක ලියාගත්තද හැමෝම? එමයි හැමදෙරුවනේ. මේක ලියාගත්තද? හා හරි. එකේ එන්න පුතේ මෙහෙම ස්වර මේ පොඩියට ලියා ගන්න හොඳේ පොඩි එකක් තිබුණා නම් ඇති මොකද අපි පුතේ දැන් එක 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 ස්වර අකුරයිනේ තියෙන්නේ අපිට ලියන්න මේ ඡේදේ ලොකුවට මේ මේක ලොකුවට තිබ්බට ලොකුවට ඕනේ නැහැ ස්වර අක්ෂරය ඊට පස්සේ යෙදෙන හා මුදුනේ ඔව් මම දැන් ඇඩ්ුනේ මොනවද කරන්නේ අපි පුතේ මෙන්න මේ නෝට් එක තමයි ලියා ගන්න දාන්න සිංහල භාෂාවේ පිළිහෙවත් පිල්ලම් ගැන තමයි ඉගෙන ගන්නේ ඊට පස්සේ මේ ටික නෝට් එකේ ලියාගෙන දැන් මම මේ දෙන්න හදන නම ලියා ගන්න හරිද පහ හතරක් මදි පුතේ මේ පහක් ඕන ඉන්න මං කියන්න හම් දරුණේ ගහගන්න පානේ තම චුට්ටකින් 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 හම් දරුණේ හරිද ඔන්න ওই ටික දැන් මේක මලක තියාගන්නකො මේ බලන්නකො ස්වර අක්ෂරයේ කියපුවම් පුතේ අපි මෙතන ලියන්නේ මේක විතරයි ඕ ඒ නිසා ඒකට ලොකුවට එපා හරිද මේ 18ම එන්න ඕනේ ආ ඈ ඈ ඊගාවට ඊ යන්න ඊ යන්න ඌ යන්න ඉන්න දැන් මේකට ගේන්න වෙනවා නේද ඉන්න බලන්න හරි ඉලු 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 යන්න ඒ යන්න සොරි ඒ යන්න ඒ අයි ඔ ඔ ඔ ඔ ඔ අව් ඔන් සොරි ඈ අව් හරි ඔන්න ඔච්චරයි පුතේ මේක ලියා ගන්න ඕනේ පළවෙනි අකුරට එතකොට පොඩි මේකක් තිබ්බනම් ඇති පේනවත් දන්නේ ඔව් පොඩ්ඩක් තිබ්බනම් ඇති මේ හා යෙදෙන පිල්ලමටත් පුතේ මේකටත් පොඩි රූලක් තමයි තියා ගන්න ඕනේ ඇයි මේකෙත් බොහොම පොඩ්ඩයි අපි ලියන්නේ මේ මේකෙත් යෙදෙන පිල්ලම කිව්වම පුතේ මේකට දාන්න ඔච්චරයි ආ මේකට ඔච්චරයි ඈ යන්න මේකට ඔච්චරයි ඈ යන්න මේකට ඔච්චරයි ඔන්න ඔහොම පොඩ්ඩයි එකෙත් දෙන්නේ මේ බිඳු ටික නෑ මේකේ මේ වදින විදිය මම ඔය පෙන්නුවේ මේ ඔච්චරයි පිල්ලමේ නමටත් එහෙම අපි ගොඩාක් ඕන නෑ පුතේ පිල්ලමේ නමට චුට්ටක් මේ වගේ තියාගත්තනම් ඇති ඇයි ඒ අපි මේකට කියන්නේ ඇල පිල්ල ඔහොම පොඩ්ඩයි ඔච්චරයි පිල්ලම යෙදුණු අකුරු පුතේ අපි අකුරු තුනක් විතර තමයි ලියාගන්නේ. හරිද? යෙදෙන අකුරුත් අපි බොහොම පොඩ්ඩයි ලියාගන්නේ. උදාහරණයක් විදිහට තා ඔච්චර කා යන්න ඕම. කා යනා ඔච්චරයි. අකුරු දෙකක් වගේ තමයි ලියාගන්නේ. වචන අපි දෙකක් විතර ලියා ගන්නවා. උදාහරණයක් විදිහට කාන්තාව. ඕ
ඊට පස්සේ අපි එකක් ගත්තොත් තව ආතා හරි තුනක් විතර ලියාගන්න දෙකක් ලියපු ඔන්න ඔය වගේ මෙන්න මේ වගේ chart එකක් තමයි පුතේ හැදෙන්නේ හරිද දැනට ඕගොල්ලෝ මෙන්න මේ ටික ලියාගන්නකෝ ස්වරය ස්වර අක්ෂරය යෙදෙන පිල්ලම පිල්ලමේ නම පිල්ලම යෙදුණු අකුරු පිල්ලම යෙදුණු වචන ඔන්න ඔච්චරයි මේ වගේ ගහලා මේ 18 මෙන්න විදිහට හදාගන්න දැනට ස්වර අක්ෂර ටික පල්ලෙහාට ලියලා පුළුවන්ද පුළුවන්ද පුළුවන් හැමදෙරෝනේ ආ හරි වගුව හදලා හොඳට කෙලින් ඉරි ගහලා හොඳට හදාගන්න විනාඩි 5ක් දෙන්නම්මා හදාගන්න හොඳට හොඳේ හදාගන්න අපි මේක පටන් ගත්තේ දැන් ජොයින් වුණු කෙනෙක් ඉන්නවා නම් පුතේ මේ නෝට් එක හදන්නේ ස්වර අක්ෂර ටික පල්ලෙහාට ලියන්න මේවා මුකුත් ලියන්න එපා ලියන්න දෙන්න හරි දැනට මෙන්න මේ ටික විතරක් ලියාගන්න හොඳේ හරි ඔගොල්ලෝ ලියාගන්න ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න හරි හාමුදුරුවනේ ඉවරයි. දැන් හාමුදුරුවනේ පොඩ්ඩක් වෙලා දෙන්න. හරි. හාමුදුරුවනේ අ අ ඇ ලියන්න ඕනද? පල්ලෙහාට ලියාගෙන යන්න ස්වර අක්ෂර ටික. හාමුදුරුවනේ ඉස්සෙල්ල වගුවේ දැක්කනේ අර අන්තිම ටික. ස්වර අක්ෂර ටික තියෙන්නේ පුතේ පල්ලෙහාට ලියාගෙන යන්න. මම හාමුදුරුවනේ උඩින් ලියන එක දැක්කේ නෑ. ආ ඉන්න බලන්න මම ෂෙයා කරන්න. එන්න මේ ටික පුතේ. ඕගලන්ගේ පොතේ තියෙන එකම නෙමෙයි ඈ. එකට වඩා මම එකක් එකතු කරලා තියෙනවා මේ.
මේක පොතේ නැහැ. ඔගලගේ යාළුවෝ පන්තියට ආවේ නැද්ද පුතේ? කවුරුත් මග නතර වුණාද එහෙමයි? දන්නේ හම්දුරුනි. හරිද? හරි. චුට්ටක් වෙලා දෙන්නකෝ චුට්ටා. ආ හරි. තව විනාඩි දෙක තුනක් දෙන්න. හදිස්සි නෑ හිමින් සැර ලියාගන්න වරද්දන්න එපා. ලියාගන්න. ස්වර අකුරු 18ම ලියාගන්න. ඔයගලගේ පොතේ නැති වුණාට කමන්නේ ස්වර අකුරු 18ම ලියාගන්න. හාමුදුරුවනේ, ඔව්, පගුව එහා පැත්තට ගත්තට කමක් නැද්ද? අන්තිම හරිය කමන්නේ කමන්නේ පුතේ. ඒත් බලන්න මේ හාමුදුරුවනේ, ඔගොල්ලෝ අමතක මේ වෙන්නේ නැති වෙන්න පිළිවෙලට හදාගන්න හොඳේ, පටලවා ගන්න නැතු. හා හාමුදුරුවනේ. ගාලික් මං කරමු. අද මේ කිවර කරගන්න ඕනි. ග්‍රහන් දුරුවනේ. හරි. හරි, හැමෝම ඇති කියලා හිතනවා. අයන්නට පිල්ලමක් යෙදෙනවද? නෑ හාමුදුරුවනේ. නෑ හාමුදුරුවනේ. ආ, අයන්නට පිල්ලමක් යෙදෙන්නේ නෑ. ඉන්න බලන්න. අයන්නට පිල්ලමක් යෙදෙන්නේ නෑ. ඉරක් ගහනවා. පිල්ලමට නමක් තියෙනවද? නැහැ. යෙදුන අකුරක් කියන්න බලන්න. අයන්න ඉදිච්ච අකුරක්. කයන්න. ප. වෙරි ගුඩ්. තව අකුරක්. අකුරු මේක විතර නෑ නෑ, මේ අයන්න විතර කියදිච්ච අකුරු දෙකක තුනක වචනයක් කියන්නකො බලන්න. අම්මා අයන්න විතර කියදුණු
ආච්චි අහස අම්මා අහස very good අම්මා කියද්දි පුතේ යන්න විතරද තියෙන්නේ ආයන්නත් තියෙනවනේ අහස කියන එකේ අයන්න විතරයි ඔබ බලන්නකො හයන්න තියෙනවා සයන්න තියෙනවා අයන්න තියෙනවා තව මන්නම් දන්නවා හාමුදුරුවනේ ගහල ගහල කියද්දි ගහල පුතේ ගහල හරි very good ගහල හරි මේ ගහල කියන වචනේ කට්ටියට වැඩි හුරු නැහැනේ ඒ නිසා අපි ඒක දාන්න උදායිමු ඒ වගේ නමක් අන්න 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 කියද්දි පුතේ මේ බලන්නකෝ අයන්න විතර දෙන්නේ මේ අන්න කියද්දි අල් කරන්න එපා මේ මං කියන්නේ අයන්න විතරක් එන එක අකුරු දෙකක් හරි කමන්නේ මනස very good පුතේ මනස අමර තව එකක් අමර කියන්නේ මොකෙන්ද ගංග ලියන්නේ මොකෙන්ද පහන පහන very good අකුරු දෙකක වචනයක් කියන්න බලන්න අත හාමුදුරුවනේ අත වල හාමුදුරුවනේ ඔව් පුතේ කියන්න හාමුදුරුවනේ සරම අත සරම අන්න ඒ වගේ පුතේ හොඳේ ඔන්න ලියා ගන්න කොහේ නම් පළවෙනි එක අයන්නට පිල්ලමක් නැහැ පිල්ලමට නමක් නැහැ පිල්ලමට යෙදුණු අකුරු තියෙනවා ඒ වගේම තමයි යෙදුණ වචන තියෙනවා හරිද ඊට පස්සේ මේක මොකද්ද පිල්ලම ඇලපිල්ල very good very good very good very good දැන් ඇලපිල්ලක් හොයාගන්න එක තමයි ඊගාවට තියෙන ප්‍රශ්නේ පුතේ අපි බලමු ඇලපිල්ලක් නේද බින්දුම 30 එකෙන් අන්න තියන ඇලපිල්ලක් හරි මේකට කියන නම මොකද්ද ඇල ඇලපිල්ල very good ඇලපිල්ල අකුරු ටිකක් කියන බලන්න යෙදුණු මට කියන්නකෝ බලන්න ඇලපිල්ල විතරක් ඉදිරියට තියෙන වචන තියෙනවා නක් මොනවා හරි ආදරය ආදරය හොඳයි මට පුළුවන් පුතේ ඇලපිල්ලම ඉදිරිච්ච වචනක් කියන්න ආකාශය එද්ද තාරා කියද්දි හාවා ඈ හාවා හාවා very good very good very good very good තාරා තාරා පාර පාර කියන එකත් හරි ඇයි මේ ඇලපිල්ල තියෙනවා දැන් මේක රා වෙන්නේ නැහනේ පරාටා සාරා සාරා නමක් හරි කමන්න වචනයක් කියන්න බලන්න තව රාධා 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 very good සාමා සාමා ඇයි මාමා හරි ඔකෝ නැ අපි මේ මේ වචන තුන ලියා ගන්නකෝ නිකන් මේකට මොකක් කියලාද කියන්නේ ලියා ගන්නකෝ ලියා ගන්නකෝ හාමුදුරුවනේ ඊළඟකට කෙටියද කියලා කියන්න බැයිද? පුළුවන්. මේකට මොකක් කියලාද කියන්නේ? කෙටියද? කෙටියද? හරි. ඔයගලගේ පොතේ තියෙන කෙම්ම මං කියන්නම් මේක තවත් හොඳයි පුතේ. එතකොට නැත්තම් පැටලෙනවනේ ඔයගලන්ට. කෙටි ඇද පිල්ල කෙටි ඇද පිල්ල ඉන්න කෙටි ඇද පිල්ල කෙටි ඇද පිල්ල
අකුරු කියන්නක බලන්න මොනවා හරි ඇයන්න 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 අකුරක් කියන්නක වන්න ඇයන්න 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 නෑ හා හරි 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 තියෙනවද අකුරක් කෙටියද පිල්ල විතරක් ඉදිරි වචන පැහැ පැහැ පැහැය හා කමක් නැහැ පැහැ කියලා ඇහැ ඇහැ නැහැ බැහැ ඔන්න වචනයක් ආවා බැහැ very good නැහැ ඊට පස්සේ නැහැ තව ඇහැ 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 කියලා කියන්නේ නැහැ නේද පුතේ අපි ඇස කියලානේ කියන්නේ ආයි නැ තව වෙනවා අකුරක් තියෙන වචනයක් කියන්න බලන්න අපි කමන්නේ වෙනස් වුණාට කමන්නේ කැකිරි ඇහැල ඇරුණා ඇරුණා ආ අපි මෙහෙම දාමු වැස්ස හා කමන්නේ වැස්ස ඇති ඈ හරි ඇද පිල්ල යාගන ටග් මේකට මොකක් කියලාද කියන්නේ දිගද පිල්ල දිගු දිගු ඇද පිල්ල දිගු ඇද පිල්ල පිල්ල අකුරු දෙකක් කියන්න බලන්න කෑ කෑ හරි 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 වචනයක් කියන්නකෝ බලන්න රෑන ටයිප් කරන කෙනෙක් වැඩේ පුතේ එක රෑන හා තව බෑරු බෑන තව ඈ මෑ කරල්ම කියන්න පුළුවන් හරි අපි දෑ තව දෑ කැත්ත කියලා ලියමු කමන්න දෑ කැත්ත ඇති තියාගන්න බාන වචන තුනක් ඇති තව පුතේ මෙතනදී මේකට දාගන්න මේ රෑ යන්න මෙන්න මේක ලියන විදිය හරිම වෙනස් පුතේ හොඳයි ඔන්න ඕක ලියන විදිය වෙනස් ඇයි දන්නවද සමහරු ඔන්න මම මේක ස්ටොප් ෂෙයාරින් කරනවා ඉන්න මම මේක සේව් ඇස් එකක් දාගන්නක next topic එක අපි ෂෙයාර් කරමු හරිද මෙන්න මේක පුතේ නකෝ වයිට් බෝඩ් එක පේනවද පේනවා හැමදේම සමහර පුතේ මේක ඔන්න මෙහෙම ලියනවා හරිද මං කියන්නේ මේ ඇයන්න දාලා ඇයන්න දාලා ඇයන්නට එකතු කරපුවාම අල් රයන් හොඳේ සෝරි ඈ යන්නට එකතු කරපුවාම අල් රයන්
සමහරු මෙහෙම ලියනවා. තව සමහරු මෙහෙම මැදින් පටන්ගෙන ඔහොම ලියනවා. තව සමහරු මෙහෙම උඩින් ලියනවා. මට කියන්නකෝ බලන්න මොකක්ද හරි කියලා. එකද දෙකද තුන රෑ යන්නේ ඉන්න මම මේ කොමයින් කරන්නම් රෑ යන්න කියලා කියන්නේ පුතේ මේක ගාවොත් මේ තියෙන්නේ රු මේ තියෙන්නේ රු යන්න මේ තියෙන්නේ රෑ මේ තියෙන්නේ රෑ යන්න උඩ ඉඳන්ම පටන් ගන්න ඕන ඒක පුතේ මේ මැද ඉඳන් මෙහෙම පටන්ගෙන හරියන්නේ නෑ එතකොට ඒක සමහරු හිතන්න පුළුවන් ඒක රූ යන්න කියලා ඒක පටන් ගන්න පුතේ මෙන්න මේ උඩ ඉඳන්ම හරිද රූ මේ මේ රෑ යන්න පටන් ගන්න නැත්තම් මේක රූ යන්න වගේ වෙනවා හරිද ඒ නිසා කිසිම අවස්ථාවක මේක මේ අපි කියමුකෝ රෑන කියලා ලියද්දී රෑන කියලා ලියද්දී මේ පල්ලෙහෙන් ලියන්න එපා මොකද්ද එතකොට ඒක මොකද්ද ඒක රූණ හා මේක රෑන නෙවෙයි මේක රූණ නේද ඒ නිසා රෑ යන්නේ ලියනවා නම් අනිවාර්යයෙන්ම උඩින් පටන් ගන්න ඒක හොඳට මතක තියාගන්න හරිද හරි හරි good යන්න මේකට මොකක් කොහොමද මේක එන්නේ මොකද්ද මේකට කියන්නේ පිල්ලමන්න ඈ ස්පිල්ල පිල්ලමන්න ඈ කිව්වේ අර කවුද ස්පිල්ල සුදුම්මේ මං හොයලා හරි දානවා පිල්ලමක් කොහෙන් හරි පිල්ලමක් නැල්ලු කියනවා මෙන්න බලන්නකො හරි මේකට අපි මොකක් කියලාද කියන්නේ Very good. ඉස්පිල්ල ඉස්පිල්ල ලියාගන්න ඉස්පිල්ල ල අකුරු කියන්න බලන්න ඉස්පිල්ලට මී කියන්න ඇති මේ ඔක්කොම දාන්න පුළුවන් හොඳේ මට අකුරු ටිකක් කියන්නක වචනයක් කියන්න බලන්න ස්පිල්ල විතරක් දාලා කියන්න පුළුවන් ඒවා තියෙනවද කිරි ඈ කිරි 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 ඈ මිලි කිරි කිරිලි මිලි ඉතුරු මිදි very good තව මිදි 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 very good තව මිටි නිති කිසි පිටි සිසි ඕන තරම් තියෙනවා හරි කොමන ලියාගෙන යන්න ටැග් ගාලා ලියාගන්න ටැග් ගාලා ලියාගන්න වෙලා ගිහිල්ලා තියෙන ටැග් ගාලා ලියාගන්න ඒ නිසා ටැග් ගාලා ලියාගන්න දිගු ඉස්පිල්ල දාලා වචනයක් කියන්න බලන්න. අකුරු අකුරු සෝරි අකුරු කියන් යන්න බලන්න. බී 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 මී බී මී කේ කියව හෙනෝ හූ කියනවා. ලී හී චී ඊ ආටි ඇටි ඇටි. දැන් වචන කියන්න බලන්න මොනවා හරි දිගු ඉස්පිල්ලෙම තියෙනවද? නෑ නේ. සීතා come on very good sita tirisiya tirisiya very good tirisiya sita tinuwa
Tita, Pinua. Ha, ඔක්කොම තියෙනවා. හරි හරි. හරි හරි. Mia. Lia ගන්ටක් ගාලා Mia. අමුතරෝනේ පේන්නේ. පේන්නේ. පේන්නේ නැද්ද? නෑ හමුදුරෝනේ. අනිත් අයට පේන්නෙත් නැද්ද? නෑ හමුදුරෝනේ පේනවා මේ අකුරු පේන්නේ. මම මේ වෙන එකක් ඕපන් කරන් ඉන්න එකද පේන්නේ? ඔව් හමුදුරෝනේ. ආ ඒකනේ කියන්න එපයි. හරි. දැන් හරි නේද? හරි හමුදුරෝනේ. හරි හමුදුරෝනේ. මම හිතේ ඒක පේන්නේ නැහැ කියලා පුතේ. හරි. මේක හොයාගන්න අමාරුයි. හම්දුරනේ උඩ ටික පේන්නේ නැහනේ. දැන් හරි නේද? හරි හම්දුරනේ. ඇග්ගල ලියාගත්තද? ඇග්ගල ලියාගන්න කියලා ගිහිල්ලා තියෙන හොඳට. ලියලා ඉවර නම් කියන්න මට ටක් ගාලා. ලියලා ඉවරයි හාමුදුරුවනේ. ලියලා ඉවරයි හා. හරි. නෑ හාමුදුරුවනේ. ඩුම් ඩුම් ගාලා ලියාගන්න ඉක්මනට ලියාගන්න. වෙලා ගිහිල්ලා තියෙන්නේ. තව එහෙම්මම කීය දිගන ගත්ත? 2යි 3යි 4යි 5යි 6යි ඉගෙන ගත්ත තව 12ක් එහෙම්මම. හරි පුතේ, මේකට පුතේ තව පිල්ලන් දෙකක් යදෙනවා. එකක් තමයි මට ඒක හොයාගන්න හරි අපහසුයි. මෙන්න මේ තුන ලියාගන්නකෝ යන්න ඉස්සරහේ. මෙන්න මේ තුනම, මෙන්න මේ තුන. ඉන් බාන් මම මේ කොපි කරලා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔව් ගන්න පුළුවන් නේ. ඉන්න හරි මේ තියෙන තුනම මෙන්න මේ තුන. අන්න ওই තුන. හන්දේ අන්න ওই තුනම ලියාගන්න. මෙන්න මේ තුනම ලියාගන්න. හොඳේ. මේකට අපි මොකක් කියලාද කියන්නේ? කෙටි පාපිල්ල. පාපිල්ල අකුරු කියන්න බලන්න. මේ මේ පාපිලි තුනට මෙන විදිහට. කු කු very good. කු දු 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 කු very good very good. ඔන්න වැරද්දුවා. රු very good. අකුරු කියන්න බලන්න තුනෙන්ම. පුබුදු 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 කලින් මේකෙන් කියන්න බලන්න පුළුවන් නะ. කුමුදු කුමුදු කුඹුරු කුරමන් ඈ කුඹුරු කුඹුරු පොතේ තියෙනවමද කියන්නේ නෑ නේද? පොතේ තියෙනවනම් කියන්නපා. කුමරා very good very good පොතේ කුමරා
ඒ දෙකෙන්ම ඒකෙන් වෙන අකුරු ටිකක් තියෙනවද මොනවා හරි මේ කෙටි පාපිල්ලේ මේව තියෙනවද බලන්න කුකුලා කුරුල්ලා ගොඩක් එනවා උන් කමන්නේ කුකුලා හරි පුබුදු රෝණී ගාව එක වෙරි ගුඩ් නෑ පුබුදු පුබුදු ඔන්න ඔක්කොම මේවා ඉතුරුකේ තමුලං රුලං Rulang, very good. Rulang. Ham durane rulang kiyana kota murda jala yana nemei. Danda dala yana, neida? Rala, rula, rala, rulang. Aha. Rayanna da passe. Come on. Rulang. Andron deliverai. Make it got my copy call again, no, no. Oh, තියෙනවා ඊට පස්සේ අපිට මේක පුතේ මේ උඩින් අකුරක් වැටෙනවානේ මට ටයිප් කරන්න බෑනේ මේකේ තෝර තෝර ගන්න වෙනවා කමන්න ඒක තෝරන්න ඕනේ නෑ පුතේ හරි තෝරන්න තව කරදරයි මෙන්න මේක ලියාගන්න සෝරි මෙන්න මේ ටික ලියාගන්න මෙන්න මේ ටික මේ දෙක අතර වෙනසක් තියෙනවා උන හොඳට බලා ගන්න හොඳේ මේ මේක මෙතනින් මෙහෙමයි යන්නේ. ඒ දෙක අතර වෙනසක් තියෙනවා මේ. මේකේ තියෙන්නේ කෙලින්ම ඔච්චරයි ඔහොම. මෙහෙම ගිහිල්ලා චුට්ටක් අගින් නැවෙන්නේ. මේක එහෙම නැහැ. මේ එහෙම නැවිලා ගිහිල්ලා තමයි මේක මෙහෙම වෙන්නේ. මේක කෙලින්ම යන්නේ. මේක මෙහෙම කෙලින්ම ගිහිල්ලා ඔහොම නැවෙනවා. මේක එහෙම නැහැ. මෙහෙම ඉඳන් මෙහෙමයි මේක නැවිලා තමයි යන්නේ ඈ මට ඒක ලියන්න බෑ මේක හොන්දර බලා ගන්න මම මේ ටයිප් කරනවානේ කරන්න පුතේ හරි මේ තුනම ලියාගත්තද ඉස්සරහින් ලියා ගන්න ඒක දිගු පාපිල්ල දිගු පාපිල්ල Digu papilla. Kiyannako balanna puthe mekata. Anna meka digu papilla. Lu ku su. Api mehema ekak kiyemu. Me me vidihatama kiyanna balanna ekak. Mokak tiyenne? Mokak tiyenne? Ku su. ඊට පස්සේ නු ඊට පස්සේ නු ආයි මේකම තමයි නේද රු සෝරි රු එච්චරයි හරි වචනයක් කියන බන් තු යන්නේ තුර්ය තුර්ය වාදන කණ්ඩායම වෙරි ගුඩ් පුතේ තුර්ය Lu yanni. Lula. Lula. Malui. Ru yanni. Rupaya. Rusa. Rupaya. Rusa. Very good. Rupaya. Rusa. Hari.
මේව ගැටි ගණන් ගන්න තමයි. හරිද ලියාගත්තද? ලියාගත්තා හඳුරන්නේ. කොම්බුව. හාන්දු වෙන පොඩක් දානවද? ඌහාම් ඉස්සල අපේක. ඈ? ලියාගත්තේ නැද්ද? බැරි වුණා හඳුරන්නේ. අග්ගාර ලියාගා. හරි අඳුරෝනි. හරි. ඊළඟට ඉරු යන්න පුතේ, ඔගලගේ මේ පොතේ පිළිවෙලට නෙමෙයි තියෙන්නේ, ඒව ගණන් ගන්න එපා. ඉරු යන්න ලියා ගන්න කු මෙන්න මේක. ඉරු මෙන්න මේක ලියා ගන්න. මර ටයිප් කරන්න හරි අමාරුයි මේක පුතේ. ඒක ලියලා ගැට පිල්ල කියලා ලියා ගන්න. ගැට පිල්ල කියලා ලියා ගන්න. අපි ඔකට පුතේ ගැටය සහිත ඇල පිල්ල කියලා කියනවා. ගැට පිල්ල කියලා ලියා ගන්නකෝ. ඔයගොල්ලන්ගේ තියෙන එක දෙන්නම් කුමා. ගැටේ සහිත ඇල පිල්ල කියලා කියනවා. ගැට පිල්ල. ගැට පිල්ල. මේකේ ටයිප් කරද්දි අර මේ ඉස්සරහට බිංදු දෙකක් වැටෙනවා. ඒක ගැටලු තියෙනවා. ගැට පිල්ල. කියන්නකෝ බලන්න මේකට අකුරු ටික. අකුරෙන් අපි කියමු. ෘට වඩා වෙන අකුරක් දාගමු. මොකද්ද? කෘ. 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 හරි. දැම්මට කියන්නකෝ වචන ටික. රූෂා. කෘෂි. කෘෂි කියන්න පුළුවන්. වෙරි ගුඩ් පුතේ. වෙරි ගුඩ්. කෘෂි. කෘෂි කර්මාන්තය කියන්නේ. තව වෙනකුරක් කියන්න බලන්න. ඒක අහල නැද්ද මේ වචනේ? නෘත්‍ය අහල නැද්ද? ඍජු පුතේ. ඒකට එන්නේ කෙලින්ම රිමේක. හොඳි මේ ඉරුම තමයි ඒකට එන්නේ. ලියාගන්නක බලන්න. හාමුදුරුවනේ. ඕ. මේ ඉරු ඉලු ලියනකොට අර සයන වගේ එකට අර පොඩි ඉරක් දාන්නේ නැද්ද? නෑ. මේ මේක පටලවා ගන්න එපා. මම කලින් කියලා දුන්නා හොඩි ලියද්දී පුතේ මේ මෙහෙම ලිව්වොත්. ඕ. මෙහෙම ලියන එක මේක ඉරු. හොඳේ? මේ තමයි ඉරු යන්නේ. හරිද? බැරි වෙලාවත් ඕගොල්ලෝ මෙහෙම ඉරක් ගැහුවොත්, එහෙම ගහලා මෙහෙම ලිව්වොත්, මේ තියෙන්නේ පුතේ සයන්නනේ. අපි සයන්නනේ මෙහෙම ලියන්නේ. ඒ සයන්නට ඉරු යන්න එකතු වුණාට පස්සේ තමයි මෙහෙම එන්නේ. සෘ කියලා එන්නේ. මේ සෘ. මේ තියෙන්නේ ඉරු. හරි, ඒක පටලවා ගන්න එපා ඈ. මේ සයන්න එකතු වුණා. මේ ඉරු යන්න. මේ ස්වර අක්ෂරේ. මේ ස්වරය. මේක ව්‍යංජන අකුර. පටලවා ගන්න එපා ඒක. හරිද? ඊට පස්සේ ලියා ගන්න පුතේ ඉරු යන්න. ඔන්න ගැට දෙකක් ඔන්න ඔහොම ලියා ගන්න පුතේ.
මෙන්න මේ වගේ දෙකක් ලියාගන්න. මෙන්න මෙහෙම. හොඳේ? මේ දෙකක් ලියාගන්න. මෙන්න මෙහෙම. මාතෘකාව දා ඒකට ලියාගන්න පිල්ලමේ නම ගැට්ට පිලි දෙක. ගැට්ට පිලි දෙක. හරි ලියා වචන දෙක දාගන්න එකට මම මේක නිකන් මෙහෙම ටයිප් කරන හොඳේ මට ටයිප් කරන්න බෑ ඒක යට පිළි දෙක කොහොමද දෙන්නේ අකුරක් කියන්න බලන්න අනේ පුතේ මෙන්න මේක මේ 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 බිබු අයින් කරලා ලියන්න හොඳේ ඔය වගේ වචන දෙකක් විතරයි මං හිතන්නේ ගොඩාක් කලාට හම්බ වෙන්නේ බලන්න මේක තියෙද කියලා වෙන නෑනේ දෙකද ඒ කියන්නේ වචන හරි අඩුයි පුතේ මේ දෙකම යෙදෙන ඒවා හරි මේ බින්දු අයින් කරලා ලියන්න මේ දෙක එකට ඉන්න බලන්න මං try එකක් දෙන්න මේකේ ආරම් දෙන්න ඉන්න නැත්නම් වරද්ද ගනි වරද ගනීද ඉන්නේ හරි හරි මෙන්න මෙහෙම true අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද ක්‍රූ යන්නේ එන වචන ටිකක් කියන්න ක්‍රූසෝ රොබින්සන් ක්‍රූසෝ ඔහොම අර පුතේ අරක හරියට හදාගන්න මේ විදිහට ඈ ඒ මේක නම් හරි වදයක් වුණා මේක නම් ක්‍රූසෝ ඊට පස්සේ ත්‍රූ ශාස්ත්‍රූ ශාස්ත්‍රු ශාස්ත්‍රුවරයා ඔව් ශාස්ත්‍රු ඒකෙත් පුතේ මේක හදා ගන්න ඈ මකලා රුපයන්නේ පුළුවනේ බෲස්ලි බෲස්ලි අපි බෲස්ලි කියලා ලියනවද ඔය විදිහට ලියන්නේ ඔව් 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 හා මදරනේ ඔව් ඌර කියලා ලියන බැරිද ඌර කියලා පුළුවන් පුතේ රූරත් පුළුවන්. බය වෙන්න පවගලන්ට දෙනවා මම ලියන්න ඕවා. ඒ නිසා බය වෙන්න එපා. කොයිද මේක? ඉතින් හරි. ශාස්ත්‍රූන්. හරිද? හරි. හරිද ඉලු යන්නට තියෙනවද පුතේ මේ අකුරක් පිල්ලමත් තියෙනවද ඉලු යන්නට තියෙනවද නැහැ නැහැ ස්වාමී ඉලු යන්නට තියෙනවද නැ නෑ වෙරි නැහම් හරි මේ හිකටවත් නැහැ හොඳේ මේවට නැහැ හරිද දැන් පුතේ 5:55යි. හරිද? අපිට ලොකු වෙලාවක් නැහැ තාම මේ ඔක්කොම කරගන්න. ඒ නිසා ඔන්න මම යන්න හදන ගෙදර වැඩ ටිකක් දෙන්න. ගෙදර වැඩ ටිකක් දෙන්නයි හදන්නේ. මේ වෙනකල් ලියාගත්තද නෝට් එක ලියාගන්න කොක්කොමලා? ඉස්සෙල්ලා හරිද? ලියාගත්තා හැමෝම ලියාගත්තද?
හාමුදුරුවනේ හෝමවක් මොනවද? මොනවද? හෝමවක් මොනවද? ආ ඉන්න දෙන්නම්. ලියාගෙන ඉවරයි හාමුදුරුවනේ. අහහා. ලියාගෙන ඉවරයි හාමුදුරුවනේ. හරි. ඔන්න හෝම්වර්ක්. හොඳේ? සෑම ඉල්ලමක් සඳහාම අපේ මෙතන දයන්න එන්නේ සඳහා කියලා අපි ලියද්දි ලියන්නේ මෙන්න මේ සංඥකද ඒක දැම්මු පෙන්නන්නේ හොඳයිනේ අපි මම මේකෙන් අරන් දාන්නම් ඒක හරිම වදයක් මේක නම් පුතේ නේද මෙන්න මේක සඳහාම උදාහරණ තුන බැගින් ලියන්න මේ දක්වා දුන්නේ වගේ හොඳේ පුතේ මේ දක්වා දුන්නේ වගේ උදාහරණ තුන බැගින් ලියන්න ඔන්න පළවෙනි අභ්‍යාසයේ එක එක හාමුදුරුවනේ ඕවා ලියද්දි මේ අර මේ යෙදෙන පිල්ලම කියලා ලියන්නත් ඕනේද නෑ 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 පුතේ මෙන්න මෙහෙම උදාහරණයක් මං කියන්නම් ඔයාලට මෙන්න මෙහෙම හරි ඔන්න ඇබේ කියලා ලිව්වා සෝරි මෙන්න ආ යන්න ලිව්වා ඔච්චරයි යා මිතිත් එකේ නෑ ආ යන්න කියලා ලිව්වා මේක ඉස්සරහින් ඉරක් ගැහුවා ඕනම් පුතේ මේකට ලියන නමත් ලියන්න මොකද්ද මේ ඇල පිල්ල ඇල පිල්ල Very good. ඔන්න උදාහරණ තුනක් ලියන්න. හැබැයි මම දැන් දුන්න ටිකවත් අච්චු පුතේ තියෙන ටිකවත් ලියන්න බෑ. වෙනමම තුනක් ලියන්න ඕනි. හරිද? පුළුවන් නම් පුතේ මේකට අර දැන් ලියන්න මේ මේ ඇලපිල්ලට පුළුවන් නම් මෙන්න මෙහෙම වගේ ලියන්න. අකුරු දෙකම ඇලපිලි වගේ. ඊට පස්සේ තාරාව මෙන්න මෙහෙම. එහෙම ලියන්න පුළුවන් නම් හොඳයි. එහෙම ලියන්න බෑ. එහෙම වචනම අපිට හොයාගන්න බැහැනේ. හැබැයි කල්පනා කරොත් බැරිත් නෑ. හරිද? එහෙම පුළුවන් නම් වඩා හොඳයි. එහෙම පුළුවන් නම් එහෙම හොයලා ලියන්න. එහෙම නැත්නම් මොනවා හරි එකක් හරි ආවට කමක් නෑ. දැන් අපි මේ ආච්චි කියලා ලිව්වොත් එකයිනේ. එහෙම වුණත් කමක් නෑ. මේ ආච්චි කියන කෙපා ඒක ආයන්නනේ තියෙන්නේ. සොරාකුරකින් පටන් ගන්න එකක් ලියන්න. උදාහරණයක් ඉදී වුණා අපි කියමු මෙහෙම කියමුකෝ නේද? කාංචන. ඔව්. එම් කුවේ කමන්න නැහැ. හැබැයි මම කැමති ඔයගොල්ලෝ මෙහෙම අකුරු තුනටම හරි දෙකටම හරි එන එක මේ ඇලපිල්ල දාලා ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. හරිද? ඔහොම උදාහරණ තුනක්. පුළුවන්ද හැමෝටම තේරුණාද කරන්න කියපු එක? ඔව්. එහෙමයි හාමුදුරුවනේ. එක දෙක 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 දෙවෙනි එක සෝරි. දෙක. ඉල්ලම් දෙකක් අමනක් ඇතුළත් වන ඇතුළත් වන වචන දහයක් ලියන්න හාමුදුරුවෝ හතන් තියෙන පිළම් කියලා ආ හරි සෝරි පුතේ ඈ තැන්කියු ඉල්ලම් ඉල්ලම් දෙකක් පමණක් ඇතුළත් වෙන වචන. ඔන්න මන් දෙකක් කියන්නේ මොකද්ද? පුළුවන් නම් කියන්න. මෙන්න මෙහෙමයි ඒක ලියන්න ඕනේ. දැන් උදාහරණ විදිහට මම කියනවා මෙන්න ඕක. ඇතා ඕ. මම වරහන් ඇතුළේ ඉස්සරහෙන් ලියනවා. මොකද මොන මොන පිල්ලම් දෙකද මේ ඇවිල්ලා තියෙන්නේ? මොන පිල්ලම් දෙකද?
ඇදය සහ ඇලපිල්ල ඇලපිල්ල කෙටි ඇදය සහ ඇලපිල්ල කෙටි ඇලපිල්ල සහ ඇලපිල්ලයි සහ ඇලපිල්ල කම කෙටි ඇලපිල්ලයි මොකක්ද ආයි ඇලපිල්ල කෙටි ඇදපිල්ල පුතේ ඇදපිල්ල සහ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ ඇලපිල්ල ඇලපිල්ල ඇදපිල්ල නේද ඔයගොල්ලන් කිව්වේ අපි ඇදේ කියලා මට මතක ඔව් ඇදපිල් හරි කෙටි ඇදපිල්ලයි ඇලපිල්ලයි ඔන්න ඔය විදිහට වචන 10ක් එන්න ඕනේ වචනේ තියෙන්න පුළුවන්නේ මොනවද පිල්ලම් දෙකයි දැන් උදාහරණයක් විදිහට ඕ මම කියන මෙන්න මෙහෙම එකක් ආවොත් ඔව් අපි කියනවා කාක්කා අක්කා මේකේ පිල්ලම් කීයක් තියෙනවද පිල්ලම් වර්ග කීයක් තියෙනවද ඈ පිල්ලම් තුනක් බොරු කියන්න තුනයි පිල්ලම් වර්ග කීයක් තියෙනවද කියලා මම අහන්න ඉන්නේ දෙකයි ආ ඉන්නේ මෙතන පුතේ පිල්ලම් වර්ග කියලා දාගන්න හරි තවත් හොඳයි දැන් පිල්ලම් වර්ග කීයද මේකේ තියෙන්නේ ආ දැන් මේ කාක්කා කියන එකේ මේ හල් කිරීමයි ඉගැන්වේ නැහැනේ තාම. ඒ නිසා මේක ගන්නෙ නැතුව මං උදින් අපි කියමු මෙහෙම එකක් අපි කියමු කාසිය කාසි ය ඒකෙත් තියෙන්නේ පුතේ දෙකයිනේ. කල්පනා කරලා ලියන්න. කල්පනා කරලා ලියන්න. පිල්ලම් වර්ග දෙකක් පමණක් ඇතුළත් වචන තුනක් ලියන්න කියලා ඔන්න දෙවෙනි එක. හාමුදුරනේ කළු 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 කිව්ව පිල්ලම් දෙකයි. නෑ ඒකෙත් පුතේ අයන්නේ පිල්ලමක් නෑනේ. ඔන්න අපි කියමුකෝ කිලුටු කියලා. කිලුටු කිව්වොත් ඔන්න තියෙනවා. හරි? අන්න ඒ වගේ මේ වචන දෙකක් පිල්ලම්. අලියා. ගුඩ්. වෙරි ගුඩ්. පිල්ලම් දෙකයි වර්ග දෙකයිනේ තියෙන්නේ. අන්න ඒ විදිහට වචන දෙකක් ඇතුළත් මේවා තුනක් දහයක් ලියන්න. හරිද? තුන තුන පිල්ලම් වර්ග තුනක් ඇතුළත් වචන අපි කියමු පහක් ඇති ගොඩක් ඕනේ. පහක් ලියන්න. ඕගොල්ලෝ පුතේ දැන් දැන්ට මං උගන්වපු නැති ඒවත් කමන්නේ පුළුවන් නම් ලිව්වත් කමකුත් නැහැ. ඒක නැතුව මං උගන්වපු ඒවාගෙන් ලියන්න පුළුවන් නම් තවත් හොඳයි. හරි? ඒකත් මේ වගේම පුතේ. මේ වගේ මේ පිල්ලම් වචන තුනක් අරගෙන ඒ වචනෙට අදාළ තිවිච්ච පිල්ලම් තුන හොයලා ලියන්න චුට්ටක් හොයන්න වෙනවා. හොයලා හොයලා මෙන්න මේ උදාහරණය කරන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන් හඳුරන්නේ. ආ ලියා ගන්නකෝ මේ අභ්‍යාසය sorry උදාහරණ නෙමෙයි අභ්‍යාසය. ඔන්න මේ අභ්‍යාසය ලියා ගන්න. ටග් ගාලා ලියා ගන්න පුතේ. අයින මම ෆොටෝ එකක් දාලා group එකට දාන්න. ලියාගෙන ඉවරයි හඳුරන්නේ. Good. හරි ඔන්න මන් දැම්මා ඔක්කොලට හොඳේ හාමුදුරනේ ප්‍රශ්නේ ලියලාද උත්තරේ ලියන්නේ ඔව් පුතේ ප්‍රශ්නේ ලියලා උත්තර ලියන්නේ හරි එහෙනම් අදට හරි ඔය අභ්‍යාසය කරන්න සහ මේ දක්වා මම කියලා දුන්න පිල්ලන් ටික පාඩම් කරගන්න ඕනි ලබන සතියේ මම හොඩියක් පාඩම් ගන්නවා ආයෙත් ආයෙත් හොඩි පාඩම් ගන්න පුතේ මම මෙච්චර හොඩි පාඩම් කරවන්නේ ඒක අත්‍යවශ්‍ය නිසා ඈ හොඳට මතක තියාගන්න ඒක අත්‍යවශ්‍යයි කටපාඩම් තියෙන එක ඒ නිසාමයි පාඩම් ගන්නෙ පාඩම් නොකරපු අය මට අද මතකයි
දුන්නේ නැති අය පුළුවන් ඊළඟ දවසේ ඉදදී පාඩම් කරගෙන එන්න පුතේ හොඳේ එහෙනම් ඔය ඔන අභ්‍යාස දෙක තුනක් තියෙනවා එකක් හෝඩියේ පාඩම් කරගන්න මේ දක්වා උගන්වපු පිල්ලන් ටික පාඩම් මතක තියාගන්න දුන්න අභ්‍යාසේ ලියාගෙන එන්න ඔය තුන පාඩම් තියෙන්න ඕන ඔය තුන කරගෙන එන්න ඕන ඊළඟ දවසේ ඉදදී පුළුවන් නේද හැමෝටම Hari putih. Ehenam, adik api panti nawattenawa. Hemotema teruan saranai. Teruan saranai. Aibon.